हाई गाइस हेमोटम कोहमद इतिंग अदगेना विपकैम इतिंग मट विपकैम इसरा पाविचिका लाइव इतिंग अद तोरगत विपकैम ताकर बरूं इतिंग अभी यमु वीडियो इकट ఒక్కటම කලින් කියන්න ඕනේ subscribe කරලා set වුණාට ගොඩක් ස්තුතියි ගොඩක් කට්ටිය subscribe කළා. ඉතින් webcam ගැන කියනවා නම් වෙළඳපොලේ ඕනතරම් webcam තියෙනවා. ඉතින් ඒකෙන් උදාහරණයක් විදියට ගත්තොත් Hikvision තියෙනවා. ඊළඟට Hikvision වර්ග ගොඩක් තියෙනවා. ඒ වගේම මිල අධිකයි. ඒ වගේම තව තියෙනවා Xiaomi ලගේ brand එකක් තියෙනවා webcam වලින්. ඊට පස්සේ තව මම වෙළඳපොලේ හොයනකොට දැක්ක මේ වගේ දිග webcam එකක් Chinese product එකක්. ඒක නම් sure කරන්න අමාරුයි. ඔයගලන්ට පුළුවන් මේ webcam එකක් තෝරගන්න. මේක webcam product එකක්. මේක මම මිලදී ගත්තේ Liberty Plaza එකෙන්. මොකද මම Unity Plaza එක මේක check කරන දවසේ මේක Unity Plaza එක වහලා තිබ්බේ. ඒකෝඩ යටතට්ටි ඔක්කොම check කළා හම්බුන්නේ. ඊට පස්සේ ගියේ අපි MC එකට, Magic City එකට. ඒකෙත් හම්බුන්නේ නැහැ මේ කියන්නේ සාමාන්‍ය මට හොඳ webcam එකක් විදිහට ගත්තොත් හරිය product එකක් හම්බුන්නේ. මම මේක හොඳයිම කියනවා නෙමෙයි. මම වෙළඳපොලේ search කළා ඇවිදලා හොයාගත්ත විදියට ගත්තොත් මේක තමයි price range එකට යන්නේ හරිම එක. ඉතින් මේ ගැන කිව්වොත් 1080p support වෙනවා. USB එක ගැහුව ගමන් කැමරාව පත් වෙනවා. ඒක කියන්න දෙයක් නැහැ නේ. දෙපැත්තින adjustment දෙකෙන් මේක ඕන තැනකට adjust කරගන්න පුළුවන් තමන්ගේ මූණ center කරලා. ප්‍රොඩක්ට් එක ගත්තොත් build quality හොඳයි. ඒ වගේම මේකේ price එක මම ඉක්මනට කියන්නම්. මේක price එක උනේ මට 8500ක්. ඔයගොල්ලෝ හිතන ඇති දැන් ලොකු ගාණක් කියලා. ඌ ඇත්ත. මේක 11500කට ගියපු මයි මේ කැම එකක්. අඟල් 3ක් වගේ වෙන්නේ. ඒ කියන්නේ දිග. ඒ කියන්නේ ගොඩාක් පොඩි කැමරාවක්. කැම එක ගැන ගත්තොත් සාමාන්‍ය ක්වලිටියක් තියෙන 1080p කියන හැම කැම එකම 1080p වෙන්නේ නැහැ මන් දන්න තරමට. එහෙම තමයි කියන්නේ. ඉතින් webcam එකක් විතර ගත්තොත් මෙන්න මේ පොඩි රවුම් කැලෙන් පුළුවන් ඔයාලන්ට ફોකස් කරන්න. ඔටෝ ફોකස් කියන එකක් මං හිතන්නේ මේකේ නැහැ. ඒ වගේම මෙතන තියෙන විශේෂ ෆීචර් එකක් ඔයාලන්ට පුළුවන් මේ රවුමට ඔයගලගේ ට්‍රයිපෝඩ් එක මවුන්ට් කරන්න. එහෙම නැත්නම් මෙන්න මේ මොකද්ද මොකන්ද ගැජට් එකකින් නිකන් පටස් ගාලා පුළුවන්. ඒක තමයි මොන්ටරේටර් හෝ ලැප්ටොප් එකට ඒක ටක් ගාලා ෆික්ස් කරගන්න පුළුවන්. හරි, දැන් ඉතින් webcam එක සෙට් කරගෙන ඉවරයි. ඊට පස්සේ තියෙන USB එක ප්ලග් කරගන්න මේ CPU එකට ගහපු ගමන් ඉතින් කැමරාව වැඩ. අපි බලමු ටෙස්ට් එකක්. ඔයගලන්ට පුළුවන් Windows 10 එකේ කැමරාව ඕපන් කරපුවාම ඉතින් කැමරාව පේනවා. ඉතින් මේ ඉන්නේ මම. ඔයගලන්ට මාව දැකලා කිව්වොත් දන්නේ. හරි, මේ ඉන්නේ මම. ඔයගලන්ට පේනවා ඇති ලොකු ඩිස්ටන්ස් එක කැමරාව පේනවා. ඒ වගේම මම මේකට ලයිට් ටැග් යූස් කරලා තියෙනවා. ඉතින් පොඩ්ඩක් මේ කැමරේ ටිකක් අපිලි වෙලයි. ඉතින් ගණන් ගන්න එපා. ලොකු ඒරියක් පේනවා. ඉතින් අයබෝන් කියලා පිළිගන්න එපානේ. කට්ටියම ඉතින් subscribe කරලා set වෙලා ඉන්න. ගොඩක් මේ දවස්වල මේක අමාරු. මේකේ කැමරාවේ ක්වොලිටිය ඕක තමයි. ඉතින් මොකද webcam එකක් කියන්නේ මහ ලොකු කැමරාවක් නෙමෙයි. ඔයගලන්ට පුළුවන් games ගහනකොට පොඩියට තියලා මේ මොනවද මේ කරන්නේ මරු. හරි, වීඩියෝ එකට ගියොත් ආයිත් ඉතින් ඔයගලන්ට පුළුවන් game ගහනකොට ලස්සට crop කරලා ඔයගලගේ OBS studio එකට webcam එක ඇදලා දාන්න. ඒක ඉතින් පේලෝ පේන පෙන්න ඉන්න ඕනේ නැහැ. ඉතින් ඔයගලන්ට පුළුවන් මේ වගේ හොඳ ක්වොලිටි webcam එකක් මිලදී ගන්න රුපියල් 8500ක් කියන්නේ. ඉතින් මන්නම් හිතන්නේ සාමාන්‍ය 2500 ඉඳලා කැමරාස් තියෙනවා webcams. ඉතින් ඒවා මේ තරම් ක්වොලිටියක් ගන්න අමාරුයි. මොකද ඒවා සෙන්සර්ස් නැහැ. මේකේ සෙන්සර් එකක් තියෙනවා තමගේ මූණ කැප්චර් කරගන්න. අර මොකක්ද අර කරන්නේ මරු හැබැයි. හරි, ඒ ලයිට් එකක් තියාගන්න වෙනවා. මොකද මේකේ මේන් ලයිට් එකෙන් බැහැ අපිට මූණට එළිය වැටෙන්න. නැත්නම් ඔයගොල්ලෝ පොඩි LED ලයිට් එකක් පාවිච්චි කරන්න. ඔක තමයි webcam එක ගැන කියන්න තියෙන්නේ. ඉතින් අදට වීඩියෝ එක එච්චරයි. ගිහිල්ලෙන්නම් පොඩි වීඩියෝ එකක් කරන්න හිතුවා. මොකද මේක මම ඊමේල් දී ගත්තේ. ඉතින් හම්බෙමු ආයෙ අලුත් වීඩියෝ එකකින්. ඉස්සරහට එන්න තියෙනවා Unity role play එකේ games set එකක් අරගෙන set line කියලා ආරාධනා කරන ගමන් අදට ගියා. සුබ දවසක්.